දහය එකොළ හස්ශ්‍රේණී දරුවන් සඳහා ලගුචක්්‍ර බැලීම වීඩියෝ එකක් මා ඉදිරිපත් කළ දෙවන වීඩියෝ ලෙස මෙය ඉලක්කම් හතරක් සහිත සංඛ්‍යාවක ලග්ගණකයස්වයෙන ආකාරයත් ලගගනකය දී ඇති විට පතිලගු ගණකය සවෙන ආකාරයත් පැහැදිලි කිරීමට මා භාවිතා කරනවා. අග බලමු මුලින්ම ඉලක්කම් හතරක් සහිත සංඛ්‍යාවක ලොග් ගණකෙස්වයෙන ආකාරය මුලින්ම උදාහරණයක් ලොග් එක්දාස්තුන් සය පනස් දෙක දහඒ පාදයට එක්දස්තුන් සය පණස් දෙකෙ ලෝ ගණකය දාහට වඩා වැඩි නිසා පූර්නාාශය තුනයි ඔබේ ය දන්නවා දස මාංශය සොයම දහතුනේ පහේ දහතුනේ පහ දහ තුනයි බිදුවයි තුන ලෙස සටහන් වෙනවා ලගපොතේ ඔබ මේ පරීක්ෂා කරන්න. දහත්තුනේ පහේ දෙක ඉලක්කම්ින් මුල් ලක්කම් දෙක මුලින්ද ඊළ ඉලක්කම් දෙක වෙනවෙන මද කියවන්න. දහත්තුනේ පහේ දෙක දෙක මධ්‍යන අන්තරය තීරුවෙන් බලන්න. එවිට ලැබෙන සංඛයා දෙක කහවරණයෙන් මන්දක්වා ඇති එකතු කරන්න. එක් දාස්තුන් සය තුනට හයක් එකතු කල විට එක්දදාස්තුන්සිය නවයි.ඒ අනුව, එද්දාස්තුන් සය පනස් දෙකෙහි දහයි පාදිල් ලක් ගණකය තුනයි දසම එකයි තුනයි බිඳුවයි නවය වේ. තවත් සං්‍යාවක් ලොග් දෙසය තිස්ස එකයි දසම පහ දෙසිිය තිස්ස එක නිසා සියයට වැඩී ඒ අනුව දෙකයි දසම පූර්ණංශය දෙක බවබ දන්නවා විසිතුනේ එකේ පහ විසිතුේ එක විස්තුනේ එක තිස්සය තිස්සය ලෙස සටහන් වෙනවා නවය දැක්වෙනවාඒ දෙක එකතු කල විට තිස්සයයි හතලිස් පහ තිස්සයයි හතලිස් පහ එයනුව ලොග් දෙසිය තිස්සකයි දසම පහ සමානයි දෙකයි දසම තුනයි හයයි හතරයි පහ ලොග් හැත්තේකයි දසම බින්දුවයි පහ හැත්තකේ බින්දුවේ පහ හැත්ත බ හැත්තේ බින්ඳුව ස පහයි දහ තුන ලෙස ස ටාන් වෙනවා පහ තුන ලෙස ඩාන් වෙන. ඒ දෙරක එකතු කළ විට අසූ පහයි දාසය වෙනවා. ඒ අනුව හැත්තේ එකයි දසම බිඳුවයි පහේ ලක්ගනකය එකයි දසමහටයි පහයි එකයි හය වේ. බලමු අවසංඛ්‍යාවක් ලොග් දෙකයි දසම තුනයි හතයි හර දහයි පාදයට දෙකයි දසම තුනයි හතයි හතරේ ලක් ගනකය විසිතුනේ හතේ හතර විසිතුනේ හතර දසමත් කැන නොසරකා ඉලක්කම් දෙක බැගින් මුලින් ගෙන ඉලක්කම් එක බැගින් පසුව ගෙන කියවන්න විසිතුනේ හතේ විසිනේ හත සටහන් වන්න තිස් සතයි හතලිස් හත ලෙස හතරේ දැක්වෙන්නේ හත ඒ අනුව ඒම සංඛයා දෙක එකතු ගල විට තිස් හතයි පනස් හතර ලැබෙනවා තිස් සතයි පනස් හතර ලැබෙනවා ය අනුව දෙක අයි දසම තුනයි හතයි හතරේ දහයි පාදය ලක්්ගණකය බිඳුවය දසම තුනයි හතයි පහයි හතර වෙනවා. දැන් අපි බලමු ප්‍රතිලග්ගණකය සස්වයනාආකාරය ප්‍රතිලක්ගනකය යනු ලගගනකයේ දී ඇති විට අදාළ සංඛ්‍යාව සෙවීමයි. මේ දීල තියෙන්නේ එකයි දසම හතරයි බිින්ුවයියටටයි දෙේ යනු ලග්ගණනකයක්. ඊට අදාළ සං්‍යාව ඔබට පූර්ණාංශය එක වන නිසා මුලින්ම තීරණය කළ හැකි මෙය දහයට වැඩි සීයට අඩු සංඛ්‍යාවක් බව පූර්ණාංශයෙන් මුලින්ඒ ආකාරය තීරණය කරන්න. දැන් හතලිහයි අසූ දෙක තියෙන තැන ලගු චක්්‍රේ බලන්න. හතලියයි අසූ දෙක හරියටම තියෙනවා විසි පහේ හයහි විසි පහේ හයඒ අනුව මෙය විසි පහයි දසම හය ලෙස පිළිතුර ලැබෙනවා. විසි පහයි දසම හය වුනේ ශය එක වන නිසා පූර්නාංශය බිඳුව උනානම් දෙකයි දසම පහයි හයයි පූර්ණංශය දෙක වුනානං දෙසය පනස් සයයි ලෙස සංක්‍යාව වෙනස් වෙනවා මේ අනුව ඇටිලොග් එකයි දසම හතරයි බිඳුවයි යටයි දෙක යනු විසි පහයි දසම හයයි තව සංඛ්‍යාවක ලොක්්ගනකය දී ඇතිවිට සංකඛ්‍යාව සෙවීම දෙකයි දසම හතයි බිඳුවයි පහයි නවේ හතයි බිඳුවයි පහයි නවේ තියෙන තැන බලන්න යි බිඳුවයි පහයි නවය හරියටම පනහ අේ තියවා පනහ අටේ තියෙනවා. පනහ අට ලිව්විට දෙකයි දසම වන නිසා සීයට වැඩි ඒ අනුව පිළිතුර පන්සිය අටක් වේ. ඇ ලෝග් බිින්දුවයි දසම හතරයි නමයයි අටයි තු හතරයි නවයි අටයි තුන ලගුපොතේ හරිරම සටහන් වෙනවා තිස්සකේ තිස්ස එකේ පහ. ඒ අුව බින්දුවයි දසම වන නිසා තුනයි දසම, එකයි පහයි තුනයි දසම එකයි පහයි ඔබත් මෙය කීපයක් සංඛ්‍යා කීපයක් ගෙන මේවා අධ්‍යේනය කරන්න එකයි දසම නමයයි හතරයි අටයි හතරේ පති ලක්්වාන කිය දලා තියෙන්නේ සංඛ්‍යාව සෙවීම අනු හතර අසු හතර හරියටම තියෙනවා අසු අට අටහි අසුටේ අටෙහි එය අනුව එකයි දසමව නිසා අසුට දස එකයි දසම කියන්නේ සීයට අඩුයි දහයට වැඩි අසු වටය දසමාට අපි බලමු තවත් ප්‍රතිලග් ගණක කීපයක් එකයි දසම හතරයි දෙකයි පහයි දෙක මෙම ලගන ප්‍රතිලගු සෙවීමේ දී අදාළ සංකඛ්‍යාව ලගු චක්්‍රේ හරියටම නැත හරියටම තියෙන් නෑ ඇත්ත නෑ සංඛ්‍යාව හතලිත් දෙකයි පයි ලු පොතෙන් නැහැ අපි ඒව ඒ අවස්ථාවලදී කරන්නේ හතලිත් දෙකයි පහයි දෙකට ආසන්න අඩු සංඛ්‍යාව හොඳන මත තියාගන්න ආසන්න අඩු සංඛ්‍යාව මෙයා කාරර ලකුණු කරගන්න. හතලිත් දෙකයි හතලිස් නවේ. ලගු පොත බලා ලගු චැක්වේ පරීක්ෂා කිරීමෙන් තමයි මේ තීරණය කරන්න හතලිත් දෙකයි හතලිස් නවේ හතලිත් දෙකයි හතලිස් නාවේ තියෙන්නේ විසි හයේ හයෙයි විසිහයේ හයෙහි. තව අඩුයි. අහතලිස් නවයට තුනක් එකතු කල විට තමයි පනත් දෙක වෙන්නේ එකතු කිරීම තුනෙන් තමයි පනත් දෙක වන්න ම් තුන තියෙන තෑන මද්‍යනන්තර තීරුවෙන් ගන්න මද්‍යන අන්තර තීරුවේ දෙක කියන ස්ථානයේ තුන තිබෙන බැවින් මෙ සංක්‍යාව විසි හයේ හයේ දෙක වෙනවා. විසි හයේ හයේ දෙක වෙනවා. විසි හයේ හය දෙක යනු එකයි දසම නිසා සට අඩුයි දහයට වැඩි ඒන්සා පිළි තුර විසි හය දසම හයයි දෙකයි ඇටි ලොක් දෙකයි දසම හයි දෙකයි එකයි බිින්දුව හය දෙකයි එකයි බින්දුව ලගපොතේ නෑ තියෙන්නේ හය හයයි දෙකයි බින්දුවයි එක ඇය දෙයි බිින්දුවයි එක එය තියන තැන පරීක්ෂා කරමු ඒ තියෙන්නේ හතලිස් එකේ හත තව දහය වීමට සඳ හා තව නවයක් අඩුයි ඒ අඩු නොවය තියෙන තැන මද්‍යෙන අන්තර තේරුවෙන් නවේ නවය තියෙන. ඒ අනුව හැට දෙකයි දහය හැදෙන්නේ හතලිස් එකයි හතේ නවේ දෙකයි දසම නිසා පිළිතුර හාර්සිය දාහතයි දසව නවයයි. හාර්සිය දාහතයි දසම නවයයි. තව සංඛ්‍යාවක් ලග ලග්ගනකයක් මේ දෙන්නේ ලග්ගානකයක් ප්‍රතිලගුසයන්න. බිඳුවයි දසම පහයි නමයයි බිඳුවයට පහයි නවයයි බිඳුව යට නෑ ආසන්ම ලග්ගණකය අදාළ පනස්සටයි අනු නවය තියෙන. පනස් අටයි අනු නවේ පනසට අනු නවය තියෙන්නේ තිස්සටේ. නවේ තිස්සටේ නවේ ඒ අනුව තව අඩුයි නවයක් ඒ නවය තියෙන්නේ අටහි ප්‍රමධ්‍යනය අන්තය තිරුවේ අටහි ඒ අනුව පිළිතුර තිස්සටේ නවේට තිස්සටේ නවේට බිදුුවයි දසම වන නිසා දහයට අඩුයි ඒ අනුව පිළිතුර තුනයි දසම අටයි නවයයි අට තව ලග්ගනකයක් එකයි දසම පහයි නවයයි පහහි දෙක එහි ඒට අදාළ සංඛ්‍යාව හයිනව්‍යයි පහයි දෙක නෑ පහයි නවයි හතරයි හතර තියෙන හතලිස් හතර ඇ අපි ඒය තියන තැන බලමු. ඒ තියෙ තිස්නේ තුනෙහි තිස්නාවේ තුනෙහි තව අඩුයි අටක් අටක් අඩුයි ඒ අඩු සංඛ්‍යාව තියෙ හතෙහි මධ්‍යන අන්තර තිරුව හතේ ය අනු පිළිතුර තිස්නවේ තුනේ තිස්නවේ තුනේ හත්ත එක පූර්ණංශයක නිසා ස්නාව අ දසම තුනයි හතලෙස පිර ලබා ගත හැකි. මේ වීඩියෝෙන් නබට දිරිපත් කළේ ඉලක්කම් හතරක සංඛ්‍යාවක ලෞ්ගනකසවෙන ආකාරයත් ඕනෑම සංඛ්‍යාවක ඕනෑම ලෞග්ගනකයක ප්‍රති ලබ්ගණකෙසවෙන ආකාරයත්. මේ පරික් මේ වීඩියෝ දෙකෙන් නට ලගු පිළිබඳ ගැටලු විසඳීමට අවශ්‍ය මූලික සුදුසකම් ලැබේ මෙම මූලික සුදුසුකම් සපුරාගෙන ලගු ප්‍රකාශන සුළු කිරීමට අපි ඊළඟ වීඩියෝවෙන් යමු.